අපේ රටේ සාරි නිෂ්පාදන කර්මාන්තය ගත්තාම පතික් කලාව බොහොම බහුලව භාවිතා වෙනවා. නමුත් ස්ක්‍රීන් ප්‍රින්ටින් එහෙමත් නැත්නම් රෙදි මුද්‍රණ කලාව එච්චර ප්‍රචලිතව භාවිතා වෙන්නේ නැහැ කියලා තමයි පේන්න තියෙන්නේ. අද අපි මේ ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. විශේෂයෙන්ම ලංකාවේ සාරි වෙළඳපොළ ගත්තාම එහි වැඩිම ඉල්ලුමක් සපුරන්නේ ඉන්දියාවේ නානයන කරන සාරි. ඒකට හේතු මොනවද? විශේෂයෙන්ම ලංකාවේ හෑන්ඩ්මේඩ් බතික් නිර්මාණවල මිල ගණන් වලට සාපේක්ෂව ඉන්දියාවේ නානයන කරන සාරිවල මිල අඩු අගයක් වීම. ඒ වගේම තමයි විවිධ වර්ණ වලින් විවිධ ඩිසයින්ස් වලින් බහුලව මේවා වෙළඳපොළේ අපිට ගන්න ලැබෙනවා. මේ සාරි මුද්‍රණ කර්මාන්තය එදා මෙදා තුර ඉන්දියාවේ බොහොම සාර්ථකව කරගෙන යනවා. බොහොම අඩු මිලකට කාර්යක්ෂමව ඔවුන් මේ නිෂ්පාදනයන් කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. සාරි මෝස්තර නිර්මාණය කිව්වහම මේක සාමාන්‍යයෙන් තාක්ෂණ විදි ක්‍රම දෙකක් භාවිත කරමින් කරනවා. එකක් තමයි ස්ක්‍රීන් ප්‍රින්ටින්, අනික තමයි බ්ලොක් ප්‍රින්ටින්. ඔබට පේන ආකාරයට ස්ක්‍රීන් ප්‍රින්ටින් භාවිතයෙන් සාරි මෝස්තර නිර්මාණයේදී අච්චුවක් එහෙමත් නැත්නම් ස්ටෙන්සිල් එකක් සහිත මෝස්තර රාමුවක් භාවිත කරනවා. අදාළ ෆැබ්‍රික් එක මත මෝස්තර රාමුව තබාගෙන විවිධ හැඩතල මැවෙන ආකාරයට සාරි රෙද්ද පුරාවටම බොහොම නිර්මාණශීලීව මෝස්තර ඇඳ ගැනීම කරගන්න පුළුවන්. අපිට මේ ලොකු කුඩා අච්චු භාවිතය තුලින් විවිධ සයිසස් වලින් විවිධ ඩිසයින්ස් වලින් මේ නිර්මාණයන් කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ බ්ලොක් ප්‍රින්ටින් තාක්ෂණය ගැන බැලුවාම එතෙන්දි භාවිත කරන්නේ හරියට නිකන් සීල් එකක් එහෙමත් නැත්නම් මුද්‍රාවක් භාවිත කරනවා වගේ බොහොම ක්‍රමයේ සමහරෝ ස්ක්‍රීන් ප්‍රින්ටින් සහ බ්ලොක් ප්‍රින්ටින් ක්‍රම දෙකම සම්මිශ්‍රණයෙන් නිර්මාණයන් කරගන්නවා. තවදුරටත් ඉන්දියානු බතික් සාරි නිපදවන්නන් උපක්‍රමයක් විදිහට මේ බ්ලොක් එකේ ඉටි තවරලා මෝස්තරයත් සමගම රෙදිමත තැවරීම සිදු කරනවා. ඒ මගින් ඔවුන් සාම්ප්‍රදායික ඉටි තැවරීමේ ක්‍රමවේදයට වඩා වැඩි කාර්යක්ෂමතාවයක් ළඟා කරගන්නවා. අපේ රටෙත් සමහර බතික් නිර්මාණකරුවන් තමන්ගේ සාරිය බතික් නිර්මාණ තාක්ෂණය හරහා සිදු කරගන්නමින් ස්ක්‍රීන් ප්‍රින්ටින් තාක්ෂණයත් භාවිත කරමින් වැඩි අගයක් එකතු කරනවා සාරියට. ඉතින් වඩා හොඳ මිල ගණන් සමග බොහොම ආකර්ෂණීය සාරියක් වෙළඳපොළට ගේන්න ඔවුන් සමත් වෙලා තියෙනවා. ස්ක්‍රීන් ප්‍රින්ටින් සහ බ්ලොක් ප්‍රින්ටින් තාක්ෂණය භාවිතයෙන් කරන සාරි නිෂ්පාදනයේ තුලින් අපිට ලැබෙන වාසි මොනවද කියලා දැන් බලමු. මේ සඳහා ඊට අඩු මූලික ප්‍රාග්ධනයක් තමයි අවශ්‍ය වෙන්නේ. ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක ගත්තාම ඊටම වේගවත්. මොකද මෝස්තර අතින් ඇඳ ඇඳ ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේමයි බතික් කලාවේදී වගේ අතින් චිත්‍ර ඇඳීමේ හැකියාවක් තිබීමත් රෙදි තැම්බීම යනාදී කටයුතුත් බැහැර වෙනවා. ඉතින් මෙහෙම බලපුවම අපේ කාලේ හා ශ්‍රමය අවම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ උඩ රට ඔසරියේ බෝඩරය කෙරෙහි ඉන්දියානු නිර්මාපකයාගේ ඇහැ වැඩිය යොමු වෙන්නේ නැහැ. ඉතින් අපේ රටේ වැඩි දෙනා අඳින උඩ රට ඔසරියට ගැලපෙන බෝඩරය නිර්මාණය කිරීම තුලිමුත් අපිට හොඳ වෙළඳපොළ අවස්ථාවක් නිර්මාණය කරගන්න පුළුවන්. ස්ක්‍රීන් ප්‍රින්ට් රාමුව සාදා ගන්න එකත් ඒ මෝස්තරය ස්ක්‍රීන් එකට එක්ස්පෝස් කරගන්න එකත් කියන කාරණා දෙකම ඔබටම තනියම කරගන්නත් පුළුවන්. ඒ වගේමයි මේ සේවාව සපයන ආයතනත් තියෙනවා. ඉතින් එම ආයතන වලටත් මම මේ වෙලාවේ ආරාධනා කරනවා udarata.com අපගේ වෙබ් අඩවියේ ඔබගේ සේවාවන් පිළිබඳවත් තොරතුරු ඇතුළත් කරන්න කියලා නොමිලේම.